ඉරට වඳිනවනේ මිනිස්සු. තාමත් ඉන්දියාවේ ඉරට වඳිනවා. ඉරට වැන්දම් මොකද? මෙහෙමයි. ඉරට වඳින එක මිත්‍යා දෘෂ්ටිකයිද? ඉරට වැඳීමේ ක්‍රියාවලියෙන් නෙමෙයි ඒක තීරණය වෙන්නේ. ඔන්න කෙනෙක් ගොවියෙක්. හරිද? උදේ නැගිටලා ඉරට වඳිනවා. අපි අහනවා ඇයි වායකට වඳින්නේ? එයා කියනවා මට මෙච්චර අස්වැන්නක් හම්බ වුණා. ඒ අස්වැන්නේ ගබඩා වෙලා තියෙන්නේ මොකද්ද? සූර්ය ශක්තිය. ඒ ගොවියා විද්‍යාඥයෙක් නෙමෙයිද? විද්‍යාඥයෙක්, මහා විද්‍යාඥයෙක්. එයා කියනවා මේ මහා අස්වැන්නේ ගබඩා වෙලා තියෙන්නේ මොනවද? සූර්ය ශක්තිය. හරිද? මෙච්චර සූර්ය ශක්තියක්, මෙච්චර ශක්තියක් දුන්න කෙනාට මං වඳිනවා. මොකද්ද ඒක තියෙන මිනිසුන්ගේ තියෙන මොන බවද? කෘතවේදී බව. දැන් අපි ගාව නැත්තේ මොකද්ද? කිසිම දෙයකට මොකක් නැද්ද? කෘතවේදී බවක් නැහැ. එතකොට මානසිකව දියුණුවේද මිනිස්සු? නැහැ. කෘතවේදී බව නැති වෙනකොට මිනිසා මානසිකව පිරිහෙනවා. ඒ කෘතවේදී බව නැහැ. හැබැයි ළමෙක්, කේලවල් කරන ළමෙක් උදේම නැගිටලා ඉරට වඳිනවා. අනේ මට බයලොජි වලට එකක් එන්න ඕනේ, මට බයලොජි වලට එකක් එන්න ඕනේ කියලා වැඳලා ආයෙ ගිහින් නිදා ගන්නවා. මෙයන්ද මෙහෙම බලනකොට අපිට පේනවා ගොවියෙක් ඉරට වඳිනවා උදේ, ළමයෙකුත් ඉරට වඳිනවා. හරිද? ඒකෙන් කියන්න පුළුවන් ද මිත්‍යා දෘෂ්ටිකයි කියලා? බෑ. හැබැයි ගොවියා මිත්‍යා දෘෂ්ටික නෑ, අර ළමයා මොකද වෙන්නේ? ඌ මිත්‍යා දෘෂ්ටිකයි. දෙන්නම කරන්නේ එකම දේ. ඌ මිත්‍යා දෘෂ්ටිකයි. ඇයි මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ? විභාගෙට ඒකක් අරන් දෙන්න බෑ ඉරට. පැහැදිලිද? ඔව්. මෙහෙමයි. ඉර හැබැයි ඌට ජීවත් වෙන්න ඕනි කරන මොකක් දීලා තියෙනවද? ශක්තිය දීලා තියෙනවා. අපි දැනගන්න ඕනේ මොනවා කරන්නද? ඒ ශක්තිය භාවිතා කරලා ඒ වැඩේ කරගන්න. හරිද? ඉරට වැඳීමෙන් විතරක් ඌ මිත්‍යා දෘෂ්ටිකයි කියලා තීරණය කරන්න බෑ. ගේ අයිඩියා එක බලන්න ඕනේ.